එදා සටේ ඉඳලා මම පටන් ගත්ත කාර්යභාරය ওই වේදිකාවේ ඉඳගෙන පටන් ගත්ත කාර්යභාරය අද ජාතික මට්ටමින් ක්‍රියාත්මක වීමට කොමිෂන් සභාවක් පත් කිරීම දක්වා වර්ධනින් ගැන ඉතාම සතුටුයි. මොකද විද්වත් වෘත්තික සංගම් ශ්‍රී ලංකා සංවිධානය මේකට මූලිකත්වයේ දීගෙන වැඩ කටයුතු කොටසක් කරගෙන ගියාට මම නිර්භයව කියනවා මේ සමහර කට්ටිය ඕන්න මට විරුද්ධ වෙන්නත් පුළුවන්. නමුත් මගෙන් පස්සේ අල්මරණු ස්වභාවයක් දැක්ුවේ මේ කොමිෂන් සභාව පත් කරන එකත් ගිය අවුරුද්දේ ජාතියේ ටිකක් හරි හිතක් තියෙන කුඩා කණ්ඩායමක් GMO එක ඇතුළුව එකතු වෙලා අපි කතා කරා. කතා කළා මේ කමිටුවට පත් කරන්න සුදුසුයි හිතන පුද්ගලයන්ගේ නම් කීපෙකුත් ඇතුව විද්වත් වෘත්තික සංගම් සංවිධානයේ ජෙනරල් ෆෝරම් කියලා එකක් තියෙනවා. ජෙනරල් ෆෝරම් එකට මම පත්‍රිකාවක් දැම්මා, මේකක් අපි පත් කළා කරමු කියලා. වැඩි දෙනාගේ මතය තිබුණේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදනකොට භාණ්ඩ හා සේවා දෙකම ඇතුළත් වෙනවා. නමුත් විද්වත් වෘත්තික සංගම් සංවිධානය සේවා සම්බන්ධයෙන් විතරයි කටයුතු කරන්නේ කියලා අපිට කාර්යභාරය දරුණු වැඩි කියලා ඒකට අනුමැතිය ගන්න බැරි වුණා. කොහොම හරි මේක දැන් අනුමැතිය ඇවිල්ලා මේ රැස් වෙලා කරන සාකච්ඡාවට ඉතින් දායක වෙන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මම ආරම්භ කරන්න ප්‍රවේශයක් ගන්න කැමතියි. මේක අපේ රට ජාත්‍යන්තර වෙළඳාම් ඊයේ පෙරේද පටන් ගත්ත එකක් නෙවෙයි. ඇත්තටම අපිට මම හිතන්නේ අවුරුදු 2500ක් නම් මේ රටේ ඉතිහාසයේ 2500 තුළම අපි ජාත්‍යන්තර වෙළඳාම කරලා තියෙනවා. එතකොට මගේ මම ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ විශේෂඥයෙක් නුණත් වාස්තු විද්‍යාව හදාරනකොට ඉතිහාසය හදාරන්න වෙන රටේ ඒ හදාරන ඉතිහාසය ආයිසරයක් කිමිදල බැලුවා මේකට සාක්ෂි දෙන්න ඕනෙ හින්දා මට කියන්න පුළුවන් යුග තුනකට ඇතුළත් වෙනවා අපි. ඒ කියන්නේ අපේ රාජධානි යුගය, යටත්විජිත යුගය සහ 1948න් පස්සේ යුගය කියලා යුග තුනකට අපි කතා කරන්න ඕනේ. එතකොට යටත්විජිත යුගයේ අවසාන භාගයේ තමයි ජාත්‍යන්තර වෙළඳාම සාමාන්‍යයෙන් නීතිමය රාමුවක් ඇතුළත කිරීම සඳහා යම්කිසි තරමක අඩිතාලමක් දාලා තියෙන්නේ. එතකොට ජාත්‍යන්තර වෙළඳාම කියන එක දැන් වැඩි වශයෙන් කතා කරාට අපේ සමාජයේ හුඟක් ඈත ගම් දනව් වලට මම උදාහරණයක් ඇටියෙ මම දකුණු පළාත මං ගාල් එකනේ. ඔයි මාසෙකට සැරයක් ඉතින් ගෙදර යනවා ගියාම මිනිස්සු අහන මොකද මේ ජාත්‍යන්තර වෙළඳාම මේ විදේශ වෙළඳාම ඒ මිනිස්සුන්ට ඒ දැනුම යන්නේ නැහැ. ඉතින් දැනුම යන්නේ නැතුනහම ගිහිල්ලා ඉතින් කතා බහ කර කර ඉන්නකොට ඒගොල්ලන්ගේ මතය සැකවින් දැක්කොත් ඒගොල්ලෝ කියන්නේ ජාතික වෙළඳාම අපේ අතේ තියෙනවා. ජාතික වෙළඳාමේ ප්‍රතිපත්තිය අපි විසින් හසුරවන්න ඕනේ. පිටරටියන් නෙවෙයි. ඒක මූලික කාරණයක් හැටියට මම දක්වනවා. ඒත් ඒගොල්ලන්ට ජාතික වෙළඳාම කියන එක කැලිය වලට කැඩුවම අපේ තියෙන ඩොමස්ටික් ට්‍රේඩ් ඇන් එක්ස්ටර්නල් කියන්නේ ඉන්ටර්නල් ට්‍රේඩ් ඇන් එක්ස්ටර්නල් ට්‍රේඩ්. ඒතන ඩොමස්ටික් ට්‍රේඩ් කියන එකත් පසුගිය කාලේ මම කියන එක දේශද්‍රෝහි දේශපාලනඥයන් කරපු වැඩක් කියලා. අපේ රටට අයිති වෙලා තියෙච්ච බෙදාහැරීම පවා විදේශවලින් ගෙනල්ලා තියෙච්ච බෙදාහැරීම පවා අපි විකුණලා තියෙනවා බොහොම අඩු තක්සේරුවල. උදාහරණයක් තමයි අපේ පිටි බෙදාහැරීම. ප්‍රීමා සමාගමේ පිටි එක පිටි ඒගොල්ලන්ට අඹරල රට ඇතුළට දෙන්න විතරයි දුන්නේ. දැන් අපි ඒගොල්ලන්ට රට ඇතුළට ඇවිල්ලා බෙදාහැරින්නත් අවස්ථාව දීලා තියෙනවා. ඒ ඊළඟ එක තමයි ඉන්දියන් ඔයිල් කම්පැනි එකට අපේ තෙල් වෙලදාම දුන්න අපේ රටේ මිනිස්සු අතේ රට ඇතුළේ බෙදාහැරීම. ඒ දැන් ඒගොල්ලන්ට තුනෙන් එකක් දීලා ඉතරන්නේ දැන් තිරිකුණාමලෙත් අයිති කරගන්න හදන. එතකොට දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන දේශීය වෙළඳ පොළට හදන මිනිස්සුන්ගේ කොටසත් අපි දැන් කියන ශ්‍රමිකයෝ නෑ කියලා ගෙන්නන්න හදන. ඒක පැත්තකින් පාවල දෙන්න හදන. ඊළඟ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන අපි පිටරට පටවන කට්ටියම අපේ දේශීය ව්‍යවසායකයන්. ඒකටත් අපි කට්ටිය කියනවා දැන් ඔයගොල්ලෝ වඩා හොඳට තාක්ෂණය දාලා පිටරටකට දුන්නාම හොඳයි කියලා අපි නමුත් මූලික පදනම වෙන්නේ අපේ රටේ දෙය අපේ මිනිස්සු විසින් කළ යුතුයි කියන තර්කය මං ගේන. ඊළඟට සේවා සැපයීමට යන්න ඉස්සෙල්ලා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව තියෙන ලෝක නීතිගත රාමුව හසුරුවන්නේ ජාත්‍යන්තර වෙළඳ සංවිධානය. ඒගොල්ලෝ ප්‍රකාශයක් කරන ඔයගොල්ලන්ගේ වෙබ් අඩවියේ මම මේක 16 ඉඳ බැලුවේ the WTO and its members are still going through a learning process.
ඒගොල්ලෝ ලර්නින් ප්‍රොසෙස් එක යනවා නම් WTO එකත් ලර්නින් ප්‍රොසෙස් එකේ නම් ශ්‍රී ලංකාව ලර්නින් ප්‍රොසෙස් එකේ හිටියට කිසිම වරදක් නැත. හරි. පළවෙනි එතකොට අපේ අපේ දේශීය යාන්ත්‍රණය සකස් කරගන්න අපිට පුළුවන් තරම් වෙලාව ඕන. ඊළඟට මම බැලුවා මේ යාන්ත්‍රණ නිර්මාණ පිළිබඳව මේ අපේ ශබ්දකෝෂ විශ්වකෝෂවල තියෙන නිර්වචනය කිරීම. හැම එකේම තියෙන්නේ මේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය කියන කාර්ය දක්වල තියෙන්නේ ජාත්‍යන්තර වෙළඳාමට ඩික්ෂනරි කියන්නේ නැෂනල් ට්‍රේඩින් පොලිසි ෆ්‍රී ඩික්ෂනරි බිස්නස් ඩික්ෂනරි හැම එකේම තියෙන්නේ නැෂනල් ට්‍රේඩින් පොලිසි ගවර්නමන්ට් පොලිසි කන්ට්‍රෝලින් ෆොරින් ට්‍රේඩ් ගවර්නමන්ට් පොලිසි කන්ට්‍රෝලින් නැෂනල් ට්‍රේඩ් කියන්නේ රට ඇතුළේ වෙළඳාම ගැන කතා කරන හැබැයි පහුගිය කාලේ අපි දන්නවා දැනට අවුරුදු 20කට වගේ ඉස්සෙල්ලා අපි වෙළඳ බද ඇමතිවරු පත් කරනකොට අභ්‍යන්තර හා විදේශීය වෙළඳාම ඇමති කියලා පත් කරන්නේ. ඒතර අභ්‍යන්තර වෙළඳාමට තර දිල තුන. දැන් අභ්‍යන්තර වෙළඳාම ගැන කවුරුවක් කතා කරන්නේ? අභ්‍යන්තර වෙළඳාම ඔහේ කවුරුහරි සිල්ලර කඩයක් හරි පේමන්ට් කඩයක් හරි දාගෙන ඒගොල්ලෝ තත්ත්වයට පාත්‍ර දාලා තියෙනවා. ඇත්තට මීට වඩා ප්‍රමිතිගත කරලා හොඳ භාණ්ඩ ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කරනකත් අභ්‍යන්තර වෙළඳාමේ කොටසක් කියන එක අපේ කට්ටියට අමතක වෙලා ඒක විදේශීයට විකුණන්න යනවා. ඊළඟ මේ අර්ථ දැක්වීම තව එකක් තියෙනවා. ඒක වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධ වෙනලු විදේශ ප්‍රතිපත්තියත් එක්ක ඊළඟට ඕපන් ඩෝ පොලිසි කියලා. පොලිසි ග්‍රාන්ටින් ඊක්වල් ට්‍රේඩ් ඔපචුනිටි. අපි ඊක්වල් ට්‍රේඩ් ඔපචුනිටිස් ග්‍රාන්ට් කරන නිසා අපේ රට ඇතුලේ අපේ මිනිස්සුන්ට ඉහළ තත්ත්වයක් දීලා තියන්න ඕනේ. අපේ මිනිස්සුන්ට ඉහළ තත්ත්වයක් දීලා තමයි අනිත් මිනිස්සුන්ටත් දෙන්න ඕනේ. ඉහළ තත්ත්වයට ගැළපෙන තත්ත්වයක් දෙන්න. අපේ මිනිස්සු පහත් තත්ත්වයේ තියාගෙන පිටරටින් එන එකට ඉහළ තත්ත්වයක් දෙන එක තමයි අපේ ඉදරට ප්‍රතිපත්ති සකස් කරන්නේ. ඊළඟට අපි විකාශය බැලුවොත් අපි මං කිව්වා යුග තුනකට කතා කරනවා කියලා. අපි බලමු නිදහසෙන් පස්සේ යුගයේ අපි 70 දශකයේ අගභාගයේ ආණ්ඩු පෙරළියක් ඇවිල්ලා අපි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් කියලා ගෙනල්ලා අපි දෙපාර්තමේන්තු තිවිච්ච යාන්ත්‍රණ අපි අධිකාරී කියලා වෙනස් කර ගොඩක් කළා. ඒකේ ආවා බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් අර්බන් ඩිවලප්මන්ට් අතෝරිටි මහවැලි අතෝරිටි housing development authority ඊට පස්සේ civil aviation authority road authority ශ්‍රී ලංකා ports authority ඒවට board of management දාලා මූලික පරමාර්ථය වුණේ දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළෙන් ඍජු ආයෝජන ලබා ගැනීම හැකියාවේ ආයතන වලට දුන්න. එතකොට අපිට පුළුවන් ඒකට මොකක් හරි ARFR වලින් තියෙනවා සීවාවක් cabinet paper එකක් දාලා ඒක අයින් කරගෙන ඒක කරගන්න. නමුත් ඒ කරපු දේවයින් අපි කොච්චර ප්‍රතිඵල රටට හිතකර ප්‍රතිඵල අයිති කරගෙන තියනවද කියලා මම හිතන්නේ සභාපතිතුමා ඔබතුමාගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට හරි දීලා අධ්‍යයන 10ක් විතර කරවන්න වෙනවා එක එක අංශවලින්. මොකද ඇග්‍රිකල්චර් ඩිවලොප්මන්ට් ඔතොරිටි එකත් අපි දැම්ම. අපි කෘෂි කර්මාන්ත කොච්චර ආයෝජනය ගත්තද ඒක කවුරක් කතා කරන්නේ නැහැ. ඊළඟට වැඩිදුර කාලය ගත කරන්නේ අපි බලන්න ඕනේ දැන් කියන මේක හැමතිස්සෙම අපි හෙට අසම් කරනවා ලබන මාසේ අසම් කරනවා දෙසැම්බර්නකට අසම් කරනවා. නමුත් අසම් කරන්න ඉස්සෙල්ලා අපි ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 22 වෙනිදා පිටු 44ක වාර්තාවක් ලබා දුන්න මේ සංවිධානයේ අනුමැතිය යටතේ මොකද මේක තියෙන සමාජික ආයතන සංවිධාන තියෙනවා 47ක් 47ේම සභාපතිවරු ඒකමතිකව තීනක මේක හොඳයි ආණ්ඩුවට දෙන්න කියලා. ඒ දීපු එක ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳලා ජනවාරි 3 වෙනිදා වෙනකන් සද්දයක් නැහැ. ජනවාරි 3 වෙනිදා හදිස්සියෙන් මතක් වෙලාද කොහෙද මලික් සමරික්‍රම ඇමතිතුමාගේ අමාත්‍යාංශයෙන් අපිට ආයිත් කැඳවීමක් කර රැස්වීමකට ඒකට හිටියා නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරේගේ නායකත්වයට. ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වා මෙච්චර කල් අපි රජයට උපදෙස් දුන්නේ න්‍යායික කියන්නේ තියරිටිකල් ෆ්‍රේම්වර්ක් ස්ටඩි කළා මේක තියෙන සම්පූර්ණ ප්‍රායෝගික කළ හැකි දේවල් මේ වார்த்தාවෙ කියලා. දැන් එහෙමනම් ප්‍රායෝගිකව කළ දැයි දේවල් නම් අපි බැලුවා පෙළගස්සමු අපි කළ යුතු දේවල්. පෙළගස්සීමේදී අපි කිව්වා ඉස්සෙල්ලාම කම්පැනිස් රෙජිස්ට්‍රේෂන් එකේ දැන් ඕනෙක් කෙනෙකුට ඇවිල්ලා මොකුත් කියන්නේ නැතුව කම්පැනියක් අරින්න පුළුවන්. අපි බලනවා බඩු විකුණන්න ආපු කම්පැනි එකේ හේට ආකිටෙක්චර් හරි ඉංජිනේරින් හරි මෙඩිසින් හරි ප්‍රැක්ටිස් කරන්න ඕනොත් ඒකත් කරන්න පුළුවන් අපේ තියෙන කම්පැනිස් රෙජිස්ට්‍රේෂන් ඇක්ට් එකේ තියෙන දුර්වලතාවය. අපි කිව්වා ඒක නතර කරන්න. එන එක යන පර්පස් එක දාන්න මොකට දෙන්න කියලා. ඊළඟට අපි බලනවා වෙලාව තියෙනවද කියලා. වෙලාව තියෙනවද බලනකොට මම බැලුවා World Trade Organization එකේ first principle එක යටතේ තියෙනවා
ගැට්සන් ට්‍රිප්ස් ට්‍රිප්ස් කියන්නේ මේ ට්‍රේ රිලේට ඩස්පෙක් ඉන්තලෙක්චල් ප්‍රපට ඔයි තුනම අනුගත කළත මූලික ප්‍රවේශය ලබා ඒ මූලික ප්‍රවේශය ලබාගන්න කොට ඒ ගිවිසුම් වලක තියන ඒ ගිවිසුම් තුනේම තියන අවකාශය අපේ රටට අවශ්‍ය විදියට ඒක සකස් කරගන්න. මන්දල්න ඉති ඒක සකස් කරගන්න දෙපාර්තමේන්තුවේ මොලටික නැත්තං විශ්වවිද්‍යාලවලට හරි දීල කරවගන්න ඇත්තකම කියන මොකද අවුට්සෝස් කරන්න පුළුවන් කියන්න ඒක සයින්මන් සීල කරගන්න ඒ කරන්න නැතුව ඇතරම කනගාටය කියන්න මං ගියවරුද්දේ පෙබරවාරි දාශවෙන්ද පළවෙනි රැස්වීමට ගිහිල්ලා ඊළඟ රැස්වීමට යනකට දීපු මිනිස්්ටි අපි ප්‍රතික්ෂේප කර අපේ කණ්ඩායම පෘතික හේතුව ඒක ලියල්තුන්නේ මේ හැන්සාඩ්ඩක ලියනවට අපික මේක ඉන්න පාර්ශ දෙකයි රජය පාර්ශය සහ වෘතිකයන්ගේ පාර්ශ ඒක හින්දා මේ වෘතිකයන් පාර්ශය කියන්නේ එක මතයක් රජය පාර්ශය තව මතයක් එකඟ වෙන මත ටික අරගෙන ඉදිරි මම ඒ පාරිකුල මම ඉතින් මේක ලේකම් හැටියට හිටපු හින්දා මම මේක ලියලා දෙන්න දී ඊළඟ රැස්වීම තුනේ මම ලියලා දුන්නේ හතරෙන් එකට යනකොට ඒ අමාත්‍යාංශයේ තරට නිලධාරිනියක් කිව්වා දැන් සර් මම දන්නවා මේක ලියන්න ඕන ක්‍රමය කියලා ඉගෙන ගත්ත එක ලොකු දෙයක් ඇත්තටම කියනවා නම් පෙර පොහුණුවක් නැතුව ඒ වගේ සංවේදී ස්ථානවලට නිලධාරීන් පත් කර යුතු නැත පෙර කියන්නේ කඩදම් මම දන්න තරමින් මගේ ඥාතියෙක් හිටියා මේ මැතිවරණ කොමසාරිස් ජෙනරල් දැන් මිය ගියා ඒතුමා කිව්වේ ඒ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ බඳව ගන්නකොට මූලික පුහුණුව වෙන තැනක දීලා ඉවරලා බඳව ගන්න නැතුව එකපාරට ගෙනල්ලා දාන්නේ නැහැ කියලා ඒ වගේ සමහර තියෙන මර්මස්ථාන දෙපාර්තමේන්තුවේ ඒවට ගන්නකොට මූලික පුහුණුවක් ඇතුව ගන්නවා Department of Commerce උත් එහෙමයි අර ministry එකත් එහෙමයි ගන්න නිලධාරීන් බඳව ගන්නකොට පෙර පුහුණුවක් ඇති කට්ටිය බඳව ගන්න නැත්තම් අපි වගේ වෘත්තික ආයතනවල සහයෝගය අරගෙන යම් කිසි ප්‍රමාණයකට වැඩසටහනක් ගෙනියන්න ඕනේ. එතකොට අපි වෙලාව ගන්න පළවෙනි එක WTO එකේ agreement එක ඇතුළෙත් නීති රාමුව ඇතුළෙත් අපිට පුළුවන් වෙලාව අරගෙන අපේ domestic mechanism එක හදාගන්න provisions තියෙන. නැහැ කියනවා නම් ඒක තනිකර බොරුවක් කියලා මං කියනවා. දෙවෙනි කාරණේ මේ ඊයේ පෙරේද අසංකර අපි Paris කිවිසුමට. Paris කිවිසුම අපේ සම්පූර්ණම ආර්ථිකය වෙනස් මාර්ගයකට යොමු කරන කිවිසුමක්. ඉතින් ඒකට අනුගත වෙන්න අපේ රටත් ගියවරුද්දේ නීල හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරා. නීල හරිත ආර්ථිකය ප්‍රකාශයට පත් කරාම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පාරිද කනවට මහත්තයාගෙන් මම අහන්න කැමතියි ඒ Paris කිවිසුම ලෝක වෙළඳ සංවිධානයේ කිවිසුම් වලට වඩා ඉහළින් යන එකක්ද කියලා. ඒක කවුරු හරි කියනවා මොකද මට නම් තේරෙන්නේ මට තේරෙන හැටියට නම් Paris කිවිසුම විසින් සම්මත කරගත්තු දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනු ශාඛාවක් විසින් සම්මත කරගත්තු දෙයක්. එතකොට ඒ ගිවිසුමට අනුව අපේ ආර්ථිකය මෙහෙවනකොට ජාතන්ත්‍ර වෙළඳ සංවිධානයේ නීති රාමුවට වඩා ඉහළින් තියනවා කියන තමයි මගේ හැඟීම. ඉතින් ඒක අපිට තවත් වෙලාව ගන්න පුළුවන් මේ අනුව අපේ දේශීය වෙළඳ ප්‍රතිපත්තිය සකස් කරගන්න අපිට වෙලාව ඕන කියලා කියන්න නීල හරිත ආර්ථිකය යටතේ. අවසාන වශයෙන් මම කියන්න කැමතියි අපි නිදහසෙන් පස්සේ අපේ විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල වෘත්තීය පුහුණු ආයතන වැඩිවැඩියෙන් බිහි කළා මේ රටට අවශ්‍ය මනුෂ්‍ය සම්පත මේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට කරන්න අපි සෑහෙන දුරට වියදම් කරලා තියෙනවා. ඒ වියදම් කරපු මනුෂ්‍ය සම්පත දැන් මීට කලින් කතා කරපු මහත්මයා කිව්වා මනුෂ්‍ය සම්පතේ ඒගොල්ලන්ගේ ශක්තිය මේ රටට දායක කළා ප්‍රාග්ධනය උපදවන්න අවස්ථාව දෙන්නේ නැතුව මේ රටේ ශ්‍රමය නැහැයි කියලා වෙන රටකින් ශ්‍රමය ගේන්න තරමට අපි පාත් විදිහට හිතනවනම් මං හිතන්නේ මේ රටේ දේශපාලන රැඳෙන මිනිස්සුන්ගේ ලොකු වරදකුත් තියෙනවා ඒගොල්ලන්ට ඡන්දය දීලා පත් කරන මිනිස්සුන්ගෙත් හරි තියෙන අඩුවක්. ඒකෙන් ඉඳන් මම පළවෙනිම කියනවා මේ රටේ ඉගෙනගත්තු මේ රටේ ප්‍රාග්ධනයෙන් ඉගෙනගත්තු ඒ හියුමන් රිසෝස් එක ශ්‍රම සම්පත මේ රටේ වෙළඳාම සහ ශ්‍රමදායකත්වය කියන්නේ සේවා සැපයීම සම්පූර්ණ රට ඇතුලේ සැපයීම සම්පූර්ණයෙන් අයිති වෙන්න ඕන. යම් කිසි සේවා අංශයකට අවශ්‍ය ඒ සේවා දැනුම මේ රටේ නැත්තම් විතරක් ඒ කාල සීමාවට ඒ ව්‍යාපෘතියට විතරක් සීමාව වෙන පරිදි ගෙන්නන්න. ඊළඟට මේ ඊයේ පෙරේද අපිට එවුවා පිටපතක් අමාත්‍යාංශයෙන් මලික් සමරවික්‍රම ඇමතුමාගෙන් National Trade Policy Draft Document කියලා එක හදපු එක නම මම හිතන්නේ මේ රටේ බත් කාපු එක මෙන්න වෙන්න බෑ. ඇත්තටම කියන්නේ. ඒ කියන්නේ අර ඩික්ෂනරියේ තියෙන අර්ථ දැක්වීමට අනුව විතරයි රටේ වෙළඳාම ගැන එයා බලන්නේ.
රටේ දේශය වෙළදාම ගැන කිසිම දෙයක් දන්න. නමුත් අමත කරන්න නරකයි වෙළදාමෙන් අපි වැටල තියෙන වෙලාට මේ රටේ ඇතුළේ හදපු බට්ටිකෙන් මිනිසු ජීවත්වල. ඒක හින්දා කෘෂිකර්මය කවදාකත් පහත් තැනකට මේ රටේ දාන්න අපේ වෙළඳ ප්‍රතිපත්තිය විසින් කටයුතු කළ යුතු නැත. කෘෂිකර්මයට ඉතාම තැනමකද කෘෂිකර්මය තමයි අපේ වෙළඳාමේ මූලික හරය තිබුණ එදා ඉඳලා. ඒක අපි ඉන්දියාවෙන් ලාභයට ගේන්න පුළුවන්, වියට්නාමෙන් ලාභයට ගේන්න පුළුවන්, පකිස්තාන ගේන්න පුළුවන් කියලා ඒක පහත් තත්ත්වයකට දාන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ ඒක ලොකුම ගැටලුව තියෙන්නේ අපේ ඉඩම් බෙදීමේ ප්‍රතිපත්තිය තියෙනවා. ගොඩින් භාගය මඩින් දෙකයි දීලා දැන් තියෙන තාක්ෂණයෙන් ඒ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ අතරම. ඒකෙන් අපේ ඉඩම් පරිහරණ රටාවත් පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. ඒකට ගල ආර්ථිකයට ගලපෙන. එතකොට මිනිස්සු ඊට වඩා හොඳට කෘෂිකර්මයේ යෙදේවි. ඊළඟට